මම එයාද මොකද? සනීපනේ සර්. ඈ? සනීපනේ. අද කෑ ගන්න වැඩිනේ. ඔව්, උනේ අරගෙන. උනේ? දැන් බෙහෙත් ගෙනව නැන්ද? එයා ගන්න තියෙන්නේ එක්කො පවුනේ. රිපෝට දඹුල්ල නාලිකාව අපි අද ඉන්නේ වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ තමයි ඉන්නේ. විශේෂයෙන්ම මේ දිනවල ඉතා දැවැන්ත වැඩකොටසක් සිද්ධ වෙනවා මේ සිංහපුර ප්‍රදේශයේ. අපිට මේ පසුපසින් පේන නිවස දැන් එන්න එන්න අපේ වැඩකොටස අවසන් වෙන අධියරයකට තමයි අපි දැන් මේ මුහුණ දීලා ඉන්නේ. ඉතින් මේ වෙනකොට අපි එක දවසක් එනකොට එක වැඩක් ඉවර වෙනවා, තව දවසක් එනකොට තව වැඩක් ඉවර වෙනවා. ඇත්තටම අද දවස නම් අපි හැමෝටම ගොඩක්ම සතුටු දවසක්. මොකද මේ තමා සිංගප්පූර කරන අවසන් වීඩියෝ එක. ඊට පසු අපි කෙලින්ම මෙහෙ එන්නේ මේ අයට මේ නිවස බාර දෙන්න. ඉතින් ඒක නිසා මෙතනින් පස්සේ අය නිවස බාර දීමේ උත්සවය තමා අපි මේ අම්මලට, මේ තාත්තට, විශේෂයෙන්ම මේ ඇඳේ ඉන්න දියණිය වෙනුවෙන්, ඒ වගේම මේ අනාගතේ බාර ගන්න ඉන්න දරු පැටියා වෙනුවෙන් මේ ඉදිවෙන නිවස. ඉතින් අපි බොහෝම ගෞරවයෙන්, ආදරයෙන් මතක් කරන්න ඕනේ මේකේ දැවැන්ත ශක්තිය. මේ ගලෙන් ගලට අපිට තියෙන්නේ බොහොම නිහතමානීව මේ පිළිබඳව සතුටු වෙන චින්තක මහත්මා. චින්තක මහත්මා නිසා තමයි මේ සියල්ල මේ විදියට බොහොම කඩිසරව අපිට කරගන්න ශක්තියක් උනේ. ඉතින් අපි මතක් කරන්න ඕනේ පසුගිය දින කීපයක අපිට වැඩ කොටසක් කරගන්න බැරි වුණා. මොකද රටේ තිබ්බ දේශපාලන වාතාවරණයත් එක්ක. ඉතින් අපිත් ප්‍රාර්ථනා කරනවා රටටත් හොඳක් සුබ වේවා, හොඳ කාලයක් උදා වේවා. මොකද මේ අය මේ හැමෝගෙම අපි ලෝක එළි වෙනකොට රට පැත්තෙන් ගතා කරනකොට ඒවත් හොඳ වෙන්න ඕනේ. එතකොට තමයි අපි හැමෝටම මේකේ පොළොවේ පාය ගහලා ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ හැමෝටමත් අපි සුබ පතනවා. අපි වෙනුවෙන් මේ හෙට ඉපදෙන්න ඉන්න දරුවා වෙනුවෙන් හොඳ ලස්සන රටක් බිහි වේවා කියලා තමයි අපි රිපෝට දඹුල නාලිකා විදිහට ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් අද දිනේදී විශේෂයෙන්ම තව තවත් මේ සිංගප්පූර ප්‍රදේශයේ මේ අසනීපව සිටින දරු පැටියා වෙනුවෙන් විවිධ දෙනා අපිට කතා කර කර තොරතුරු විමසනවා, දෙස් විදෙස් වලින් ඉන්න අපේම ආදරණීය පිරිස්. ඉතින් ඒ අතරතුරේ මට මුල්ම වතාවට රිපෝට දඹුල නාලිකාවට කතා කරනවා ඉතාලිය සිට මදුෂා මහත්මිය. මදුෂා මහත්මිය මාත් එක්ක වාර දෙකකදී පමණ කතා කරලා මුදලුත් එවලා කියලා කිව්වා, අනේ පුළුවන් නම් කුමාර මේ අය වෙනුවෙන් යමක් බලලා අවශ්‍යම මොනවද කියලා බලලා යමක් කරන්න කියලා. ඉතින් ඇත්තටම අපි බොහෝම පින් ලබා දෙනවා මදුෂා මහත්මිය ඉතාලිය සිට රිපෝටර් දඹුල නාලිකාවට මුල්ම වතාවට අපි දැකලවත් නැතුව කතා කරලා. අනිත් අයත් එහෙම තමයි. ඉතින් අපිව සජීවී දැකලා නැහැ. අපිව දැකලා තියෙන්නේ අපි මේ කරන වැඩසටහන් වලින්. ඉතින් අපිව විශ්වාස කරලා අපිට අපේ ගිණුම් වලටම මුදල් ලැබලා ඉතින් කිව්වා මේ යමක් කරන්න කියලා. විශේෂයෙන්ම මේ නිවසේ බොහෝම අත්‍යවශ්‍යම කරුණක් තමයි අපෙන් කතා කරලා, අපි කතා කරලා මොනවද අඩුපාඩු ඇහුවටවත් මේ අම්මා තාත්තා කියන්න කැමති නැහැ. මොකද මෙතන දැවැන්ත වැඩ කොටසක් සිද්ධ වෙන නිසා. නමුත් මං කිව්වා මෙන්න මෙහෙම අපිට කතා කරලා තියෙනවා. ඉතින් ඒ අයට ඔය අය වෙනුවෙන් යමක් කරන්න අවස්ථාවක් ඕනේ කියලා. ඉතින් ඒ නිසා අපි බොහොම පිල් ලබා දෙනවා මදුෂා මහත්මිය. මේ දරු පැටියා, අසනීපව සිටින දරු පැටියට විශේෂයෙන්ම අවශ්‍යතාවයක් තියෙන්නේ ආහාර පානවලට වගේම අවශ්‍යතාවය තියෙන්නේ මේ දරුවට පෙම්පස් අවශ්‍යයි. ඉතින් අද දිනේදී ඔබතුමිය කරගත්තේ මහා උතුම් පින්කමක්. මේ දරුව වෙනුවෙන් අපිට පෙම්පස් ගෙනත් දෙන්න ඔබේ වූ මුදල් වලින් අපිට හැකියාවක් ලැබුණා. ඒ වගේම තමයි ඒව අරගෙන අපි අතේ තව මුදලක් ඉතුරු වුණා. ඒ නිසා මේ නිවසේ ඉතුරු අඩුපාඩුවක් තිබුණා. වැඩිපුරම කොච්චර තිබ්බත් ඇති වෙන්නේ නැති සහල් ටිකක් ගෙදරට ඕනේ. ඉතින් ඒ නිසා අපි තවත් සහල් මලු දෙකක් ඔබේ උපු මුදල් වලින් අරන් එන්න අපිට හැකියාවක් ලැබුණා. ඉතින් බොහොම පිල් ලබා දෙනවා. ඒ වගේම ඉතාලියේ මදුෂා මහත්මිය වගේම මදුෂා මහත්මියගේ පවුලේ සියලු දෙනාටම අපි බෙහෙවින්ම
පින් ලබා දෙනවා. ඒවගේම බොහොම ස්තුතියි ඒ සියලු දෙනාටත්. මොකද මදුෂා මහත්මිය ඇතුළු ආදරණීය පවුල මේ විදිහට එකමුතුකමක් නැත්තම් තවත් කෙනෙක්ගේ පවුලක් එකමුතු කරන්නවත් තවත් කෙනෙක්ගේ පවුලකට යමක් කරන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා පවුලේ සියලුම දෙනාට අපි ප්‍රාර්ථනා කරනවා දෙවියන්ගේ ආශිර්වාදයේ පිහිට හැම මොහොතකම ලැබේවා. ඒ වගේම ඔබ කරන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ බොහොම ආදරණීය මහත්මියෙක් මට කතා කරා. ඉතින් අවස්ථා කීපයකදී අපිත් එක්ක කතා කරලා තියෙනවා. බොහොම ආදරයෙන් ගෞරවයෙන් රිපෝටර් දඹුල නාලිකාවෙත් අපි පිළිගන්නවා. ඒත් අපිට ඉතාලියේ සිට තමයි කතා කරන්නේ. ඉතාලියේ සිට මේ දරුපැටියා පිළිබඳව බොහොම කනගාටු වුණා. අපි බොහොම ආදරයෙන් මතක් කරන්න ඕනේ ප්‍රියන්ත මහත්මා. ප්‍රියන්ත මහත්මා මෙහි යන මොහොතක මේ අය වෙනුවෙන් ආහාර පාන ටිකක් අරන් යන්න කියලා අපිට කතා කරා. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ප්‍රියන්ත මහත්මා. ඔබ උතුම් මිනිසෙක්. මොකද බොහොම පුංචි මොහොතයි මාත් එක කතා කරේ. කතා කරලා මේ අය වෙනුවෙන් යමක් කරන්න කියලා අපිට කතා කරා. ඉතින් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ පවුලේ සියලු දෙනාගේ බඩ කට පුරවන්න ඔබ ගත්ත වෑයම ඉතාම සාර්ථකයි. ඒ වගේම ඔබතුමා කරන සියලු වැඩ කටයුතු සාර්ථක වෙලා තවත් මේ වගේ අපේම රටේ අපේ අහිංසක මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි රිපෝට් දඹුල නාලිකා විදිහට ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අතරතුරේ අද දිනේ හරි විශේෂ දිනයක්. මේ අයගේ සම්පූර්ණ නිවස අපි කපරාදු කරලා දෙනවා. ඒ වගේම බිම සම්පූර්ණම සිමෙන්ති ටික දාලා දෙනවා. ඒ වගේම මේ ඉදිරිපස බිත්තිය අපි සුද තියලා කපරාදු කරලා බොහොම අලංකාර ලෙස මේ නිවසේ වැඩ කටයුතු ටික අවසන් කරන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. විශේෂයෙන්ම මේ නිවස අනිත් නිවස වලට වඩා ටිකක් විශේෂයි කිව්වේ මොකද කපරාදුව කරන්න ඕනේ. මොකද අසනීපව සිටින දරුවෙක් ඉන්නවා. ඒ දරුවගේ මේ අසනීප තත්ත්වයට ප්‍රධානම හේතුවක් තමයි පිරිසුදුකම කියන එක. මොකද මේ අයට පුළුවන් විදියට මේ අපිට අනිත් පැත්තෙන් පේන නිවසේ වටේට සාරිය එල්ලලා මේ මැටිකටු බිත්තියේ මේ දරුවව ආරක්ෂා කරගන්න මේ අම්මා දහ දුක් වින්දා, මේ තාත්තා දහ දුක් වින්දා. මේ දරුවා රැයට පාඩම් කරගන්න විදිහක් නැතුව අඬා අඬා හිටපු අවස්ථා තිබ්බා. මොකද මේ අම්මයි තාත්තයි නිදියව්වේ නැහැ. නිදියන්න බෑ. දරුවා කෑ ගහනවා. තාත්තා උදේ ඉඳලා යමක්කමක් කොහොම හරි හොයාගෙන ඇවිල්ලා මේ අයගේ කුස පුරවන්න උත්සාහ කරා. ඉතින් ඒ පුළුවන් විදිහට අදත් ඒ ධෛර්යය ඒ විදිහටම තාත්තට තියෙනවා. හැබැයි නිින්දක් නැතුව මේ අයගේ ජීවිතේ මහා පුදුමාකාර වෙහසක් මහන්සියක් වුණා. ඉතින් මේ අයගේ පවුලට මේ අයගේ හිතවතෙක් වෙන ආදරණීය මහත්මිය මතක් කරන්න ඕනේ. එතුමිය තමයි රිපෝට් දඹුල නාලිකාවට අපිට කතා කරලා මෙන්න මෙහෙම පවුලක් ඉන්නවා කිව්වේ. ඉතින් අපි අද දිනේ එතුමියත් ආදරයෙන් මතක් කරනවා. ඉතින් එයා කතා කරලා මේ අයට මේ ජීවිතයේ මේ අයගේ ලෝකේ වෙනස් කරලා දෙන්න අපිට හැකියාවක් ලැබුණා. මේ අතරතුරේ තව ගොඩක් පිරිස් ඉන්නවා මේ උදව් කරපු බයිසිකල් අරන් දෙන්න. ඔස්ට්‍රේලියාවේ රමණී විරත්න මහත්මිය, ශාමලි මහත්මිය ඇතුළු ගොඩක් පිරිස් ඉන්නවා. ඉතින් හැම දෙනාටම අපි බොහොම පිං ලබා දෙනවා අද දිනේදීත්. ඉතින් අපි බොහොම ඉක්මනින් මේ නිවස වැඩ කටයුතු ටික ඉවර කරලා දෙනවා. ඒ වගේම අද දොර ජනෙල් සඳහාත් අපි ජනෙල් නැහැ දොරවල් වලට අවශ්‍ය දොරවල් අපි අරන් ආවා. ඒ වගේ මේවට අවශ්‍ය කළමනාකරණ අරන් ආවා. ඉතින් හරිම සතුටුයි. මේ අයගේ ජීවිතේ කවමදාකවත් ඉෂ්ට වෙන්නේ නැති සිහිනයක් තමයි මේ ඉෂ්ට වෙන්නේ. ඒක හැම වෙලේම මාත් එක්ක තාත්තා කියනවා. අපි බිමට සිමෙන්ති ටික දාන්න අහමුද කියනකොට දාමු නේද තාත්තා කියනකොට අනේ නෑ මාත් සිමෙන්ති එපා අපිට. සිමෙන්ති දාන්න ඕනේ නෑ කියනවා. එච්චරටම ඒ තරම් එයාලගේ හදවත හරි පිරිසුදු. දුප්පත් කියන්නේ මිල මුදලෙන් විතරයි දුප්පත්. හැබැයි මේ හදවත් වලින් හරිම පොහසත් මේ අම්මා, මේ තාත්තා, මේ දරුවෝ හරිම පොහසත්. ඒ කියන්නේ කිසිම දෙයක් අනවශ්‍ය ලෙස ඉල්ලන්නේ නැහැ. තමන්ගේ උපරිමයේ කැප කරලා තමා මේ තැනට මේ නිවස හදන්න අපිත් එක්ක සහයෝගය දැක්වුවා. ඉතින් අපි බොහොම සතුටු වෙනවා අය පිළිබඳව. තාත්තා අම්මා ඔයාලට දරු පවුලටම අපි ආශිර්වාද කරනවා. ඉතින් මේ දරුවගේ තමා ලොකුම වගකීම තියෙන ඉස්සරහට. මොකද තමන්ගේ නංගි අසනීපෙන් ඉන්නවා. එතකොට මෙයාට තියෙන ලොකුම වගකීම අපි අදත් කියන්නේ තමන්ගේ ජීවිතේ තාත්තා අම්මා වගේ දුක් විඳින්න නැති වෙන විදිහට තමන්ට හොඳ අධ්‍යාපනයක් ලබන්න ඕනේ. ඉතින් ඒ අධ්‍යාපන කටයුත්ත හරියට සිද්ධ කරගනි. අපි කියලා තියෙන ඕනෑම අවස්ථාවක යම් අඩුපාඩුවක් ඇත්තම් මේ දරුවට කියලා තියෙනවා අපිට කතා කරන්න. අපි ඒ දේ සිද්ධ කරලා දෙනවා කියලා. ඉතින් ඒ වගේම තමන් නංගිගේ අසනීප වෙනුවෙන් මේ පසුගිය දිනක වෛද්‍යවරයෙක් නිවසට එක්කන් ආවා. ඒ තමයි අපි චින්තක මහත්මයා තමයි ඒ වැඩ කටයුත්ත සිද්ධ කරේ. ඉතින් අපි බොහොම පිං ලබා දෙනවා ඒ වෛද්‍යතුමාටත්, ඒ වෛද්‍යතුමත් සමග ආපු සියලු දෙනාටත්, ඒ චින්තක මහත්මයාගේ ආදරණීය පිරිසට අපි බොහොම පිං ලබා දෙන ගමන් අද රිපෝට දඹුල නාලිකාව අපි සමු ගන්නවා වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ සිට බොහොම ඉක්මනින් නැවතත් මේ නිවසේ මේ අයට බාර දෙන්න
අපිත් ආසාවෙන් බලාගෙන ඉන්න මොහොත එළබෙනකන් අද දිනේට අපි සමු ගන්නවා. සිදු දිනාටම තෙරුවන් සරණයි. සතුටුයි අපිට උදව් උපකාර කරපු සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි ගොඩාක් තියෙන. නිවස දෙන සතුට දුකකුත් නැති වෙනවා. මට දුවකෝ ගැන හිතනකොට දුකයි. සෑලීම තමයි නෝයියට වගේ. ඒක මට පුළුවන් ඉතින් මගේ දරුවා ජීවත් කරගන්න. එයාට මින් ඉස්සරහට තෙමෙන්නේ කියලා වරින් පිළිබාන්න තු ලෙඩ වෙන්නේ නැතු වරින් ඉන්නවා නිසා ගොඩාක් ස්තුති ගොඩාක් තුන ඔක්කොටම. නන්වසින් කියන්න දන්නේ උනාට අපි ගැන හොයලා බලපු සියලු දෙනාටම ගොඩාක් ස්තුති ගොඩාක් තී. තාත්තා දැන් තවත් මිනිස්සු කන්න බොන්න දෙනවා. තවත් එනකොට යමක් අරන් යන්න හිතෙනවා. ඔයාලා වෙනුවෙන්. මොකද තාත්තා හිතන්නේ මේ මිනිස්සු දක්වන ආදරයට? මේ වැඩි දවස්වල දුවතේ මා ගන්න නැතුව මේකට වඩා හොඳට ලැබුණා මගේ ලොකු අදිස්ථානය තමයි මේ හිදී මට කවදාකවත් හැබැයි ඉෂ්ට කරගන්න බෑ ඒ උනාට ඒ චින්තක මහත්තය මගේ සිහිනේ සැබෑ කරලා දුන්නා ඒ වගේම මේ චින්තක මහත්තය වැතු දෙනා පියන්ටත් සිද්ධ වෙනවා ඒ වගේම මම අයිබුද්ද කරපු සියලු දෙනාටත් මම පින් සිද්ධ වෙනවා